හොඳයි. ඊරියාපත භාවනාවෙත් අපි කලින් මතක් කළා මේ සතර ඉරියාවට නැවත නැවත සිහිය ගන්න කියලා. යනුවේ යන බව දැනගන්න කිව්වා, වාඩි වෙලා ඉදිනුවේ වාඩි වෙලා ඉන්න බව දැනගන්න කිව්වා. ඒ වගේම නිදාගෙන ඉඳාගෙන ඉන්න ඉරියාවටම හිතින් බලමින් බලමින් ආය ආය මේ මොහොතට හිත ගන්න කිව්වා ඉරියාවටම. ඊළඟට ඇවිදිදිත් ඇවිදින එකටම හිත නැවත නැවත ගන්න කිව්වා. මෙන්න මේ විදිහට වාසය කරද්දි දිගින් දිකට අනිත් අයවත් තමන් අනිත් කෙනා කියලා ආරෝපණය කරගෙන මෙන්න මෙයාගේ ඉරියව ගත්තත් මෙන්න මේවා කියම නිකන් හුදු ඉරියවක් නිකන් රොබෝ කෙනෙක් වගේ චලනයක් විතරයි කියන අවබෝධය මේ ආකාරයෙන්ම ගන්න කිව්වා. ඊපස්සේ අනිත් අයවත් තමන්වත් ඔක්කොමලම එකට එකතු කරලා හදවතින් කීප දෙනෙකුම හිත එකපාරම වාගෙන තමන් ගීරියව තියෙන යම්සේද මේ ඔක්කොමල්ලගම නිකන් මේ වගේ නිකන් ඉරියවක් තියෙන කයක් විතරයි කියන අවබෝධයට එන්න කිව්වා. එතකොට මේ දක්වා භවනා කරපු කෙනාට ඊළඟට පුළුවන් වෙනවා සමුදේ විදියට භවනා කරන්න. සතිපට්ඨාන සංයුක්තේ සංයුක්තනිකායේ සමුදේ සූත්‍රය විස්තර කරනවා මේ කයනුපස්සනවට සමුදේ ආහාර කියලා. අපි කලින් මේකේ පැහැදිලි කරලා තියෙනවා මේක කබලින් කර ආහාර වෙන්න හේතුව මොකද්ද කියලා. දැන් ඒක දීර්ඝ විස්තර කරන්න යන්නේ නැහැ. මෙතන ආහාර තමයි ප්‍රත්‍ය ආහාර තමයි හේතුව සමුදේ බවටපත් වෙන්නේ. දැන් මෙයා මොකද කරන්නේ? වාඩි වෙලා ඉද්දි වාඩිලා ඉන්න බවටම ආයේ හිත ගන්නවත් එක්කම එයා දකිනවා ආහාර ප්‍රත්‍යෙන් කියලා මේ ඉරියව්ව මෙන්න මේ විදිහට රැඳිලා තියෙන්නේ. මේ ශරීරය මේ විදිහට තියෙන්නේ. ඒකට මෙයා හිතන් ඉන්න බව අර පරණ පුහුණුව හින්දා ඉබේම දැන් දැනෙනවා. දැනනොත් එක්කම ආයේ බලනවා ආහාර ප්‍රත්‍ය මේ ඉරියව්ව තියෙන්නේ කියලා. ඊළඟට තමයි නිදාගෙන ඉන්න ඉරියව්ව හිත ගන්නවත් එක්කම ආහාර ප්‍රත්‍ය මේක තියෙන්නේ කියලා හිතට අදහසයි ඇති වෙනවා. ඒකේ අන්තිමට සිද්ධ වෙන්නේ මොකද? මේක ආහාර ප්‍රත්‍යෙන් කියලා ආයේ දැන් මෙතෙක් වෙලා මං කිව්වේ ඉරියව්වට නැවත නැවත සිහිය ගන්න කියලා. දැන් කරන්නේ මොකද? දැන් ඉබේ ඉරියව්වට හිත සිහිය එනවත් එක්කම තව එකක් එකතු කරනවා. මේක ආහාර ප්‍රත්‍යෙන් කියලා බලනවා. ආහාර ප්‍රත්‍යෙන් කියලා බලනොත් එක්කම සිද්ධ වෙන්නේ මොකද්ද? අර තමන්ගේ ඉරියව්ව මගේ ඇඟ කියන අදහස හිමොම් මැකිලා යනවා හිතින්. අර රූප සංඥාව මගේ ඇඟ කියන රූපී ගතිය හිතේ නොපෙනී යන පටන් ගන්නවා. මෙන්න මේ විදිහට නැවත නැවතත් අර විදිහටම ඉරියව්ව එනවත් එක්කම ආහාර ප්‍රත්‍යෙන් කියලා බලනවා. දවස් දෙකක් තුනක් හොඳලුවේ පස්සේ ඊළඟ දවස් දෙක විතර බලන්න පුළුවන් අපිට නිරෝධ විදියට. වය විදියට. මේ මොහොතේ හිත ගනිද්දී ආය අපිට බලන්න පුළුවන් වෙනවා ආවේ මේ මොහොතේ හිත අපි ගද්දි බලන්න පුළුවන් වෙනවා මෙන්න ආහාර නැත්තම් මේක නැහැ කියලා. ආහාර දැන් ඒ කියන්නේ දැන් වාඩි වෙලා ඉන්නේ නෝන වාඩි ලයින් එක හිත ගන්නවත් එක්කම ආහාර නැත්තම් මේ ඉරියව්ව නැහැ කියලා බලනවා. ආයේ සද්දයක් අහ මේ නැවත ඇවිදිනවා නම් එකට දැනගනිද්දී ආහාර නැත්තම් ඉරියව්ව නැහැ කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේ ශරීරේ පැවැත්මක් නැහැ කියලා. අනෝ ඒ විදිහටත් බලන් යද්දී තමට රූප සංඥාව නිරුද්ධ වෙන පටන් ගන්නවා. නැවත නැවතත් ආයේ භාවනාව දිගට කරන්න අවසානයේ සමුදේ බය දෙකම එකට දාන්න බලන්න පුළුවන් වෙනවා අන්තිම දවස් දෙකේ වගේ. කොහොමද ඉරියවට මම ඇවිදින බවට හිත ගන්නවත් එක්කම ආහාර තියෙනවා නම් ඉරියව තියෙනවා ආහාර නැත්තන් නැහැ කියලා. ආහාර ප්‍රත්‍ය තියෙනවා ආහාර නැත්තන් නැති වෙලා යනවා. ඊළඟට වාඩිලා ඉන්න ඉරියවට ආයිසිහිය ආයය ගන්න ඉදි තප්පරයට ආහාර තියෙනවා නැති වෙනවා ආහාර නැත්තන් නැහැ කියලා. මේකෙ සිද්ධ වෙන්නේ අර කය ගැන තිබ්බ සංඥාව මැකිලා යන පටන් ගන්නවා ඉතින්. අනේ එතකොට බුදුරන්සේ පොඩි ඉගියකුත් දීලා තියෙනවා මේ මම භාවනා කරන්නේ හුදෙක්ම මේ කය කියලා ගන්න තියෙන්නේ ඇත්ත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. මේ කය කියලා දෙයක් මම බාර ගන්න හුදෙකම මේ සිහිය පවත් ගන්න ප්‍රඥාව වඩා ගන්නත් විතරයි. නැත්තම් කය කියලා ගත්තත් අහු වෙන්නේ එක්ක මනසේ දැනෙන බවක් විතරයි කියලා. එක්ක කය කියලා ගත්තත් ගන්න තියෙන එක්ක පෙනෙන බවක්, එක්ක ඇහුණු බවක්, එක්ක දැනෙන බවක්, එක්ක හිතුණු බවක්. එතන එහා කය කියලා දෙයක් ගන්න දෙයක් නැහැ. මෙතන හුදෙක් කය කියලා ගන්න තියෙන්නේ මම මේ කයක් කියලා එකක් අරගෙන ඒක බලනවා කියලා බලන්නේ මේ සිහිය පවත් ගන්න ප්‍රඥාව වඩා ගන්නත් විතරයි. අන්න ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ මේ සමුදේවය භාවනා කරන්නේ. සමුදේවය භාවනා කරද්දී මේ කය කියන අදහස හිතට ඇතරලා යන පටන් ගන්නවා. ඉතින් අන්න ඔය විදිහට ටිකට භාවනා කරගෙන යද්දී සමහරක් කෙනෙක්ට කය හිතට නොපෙනී ගිහිල්ලා ටිකක් වෙලාවක් යද්දී ආයය ඉරියව්ව නොපෙනී ගිහිල්ලා හිතට එහෙම කෙනෙක්ට ඊට පස්සේ ඇති වෙන හිස් බවත් අනිත්‍ය අනාත්ම විදිහට දිගින් දිගටම බලාගෙන යද්දී ඒ හිතේ ස්වභාවයත් ඊතර නිර්වාණ ධාතු ස්පර්ශ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට කරගන්න හැකි වේවා කියලා හැමෝටම අකසිතීම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.